අයිබෝවන් ඔබේ කනේ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග මම අංජනාලි එනාරච්චි මම සම්පත්දා වංශ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ කොවිඩ් වසංගතය පාලනයට රුපියල් කෝටි 26200ක් වැය කර ඇති බවට රජය ප්‍රකාශ කරයි රජයේ යලකන්නේ වී මිලදී ගැනීම හෙට ආරම්භයි බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු ආගමනයට හවුල්කාර පක්ෂවල සහාය කොවිඩ් වසංගතය පාලනය සඳහා මේ වන විට රුපියල් කෝටි 26200ක් වැය කර ඇතැයි රජය අද ප්‍රකාශ කළා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මුදල් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී. සාකච්ඡාව පැවැත්වුණේ අරලී ගහ මන්දිරයේදී. මුදල් අමාත්‍යවරයා වශයෙන් අමාත්‍යංශයට අයත් සියලු ආයතනවල වත්මන් තත්ත්වය සහ පවතින ගැටලු නිරාකරණය පිළිබඳ අග්‍රාමාත්‍යවරයාගේ අවධානය මෙහිදී යොමු කෙරුණා. බණ්ඩාගාර ලේකම් එස්.ආර්. රාටිගල මහතා අභියෝග මැදින් සෞභාග්‍ය මාවත කරා යන වැයෙන් මුදල් අමාත්‍යංශයේ ප්‍රගතිය හා ඉදිරි දැක්ම ඉදිරිපත් කළා. මේ අසිරු කාලවකවානුවේ වුවද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු අනිකුත් ප්‍රජාව වෙත ලැබිය යුතු සහන හා ජනතාවට ලැබිය යුතු සහන වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ප්‍රතිපාදන වෙන් කළ බව ආටිගල මහතා ප්‍රකාශ කළා. පිරිසිදු අයවැයක් පසුගිය වතාවේ ඉදිරිපත් කරනු ලැබුවේ 2019 වසරේ නොපියවා තිබූ රුපියල් බිලියන 423ක හිඟ බිල්පත් ගෙවමින් බව ඔහු සිහිපත් කළා. මුදල් අමාත්‍යාංශයේ දත්තවලට අනුව 2020 වසරේදී කොවිඩ් වසංගතය පාලනයට රජය වැය කර ඇති මුදල රුපියල් කෝටි 11700ක්. 2021 වසරේ මේ දක්වා රුපියල් කෝටි 5300ක මුදලක් වැය කර තිබෙනවා. මේ කාලය තුළ එන්නත්කරණය හා අනෙකුත් වියදම් සඳහා රජය වැය කළ මුදල රුපියල් කෝටි 9200ක්. පොලි අනුපාත අඩු කරමින් ණය සහන ලබා දෙමින් උද්ධමනය 104/6 අතර පවත්වා ගැනීමට හැකිය වූ බවත් පසුගිය මැයි මාසයේ එය 106.1 හෝ 6.2 දක්වා ඉහළ ගියද එම අගය අඩු කර ගැනීමට මුදල් අමාත්‍යාංශය ක්‍රියා කරමින් සිටින බවත් බණ්ඩාගාරයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සඳහන් කරා. විමධ්‍යගත අරමුදලෙන් මේ වන විට රජය අනුමත කළ සම්වර්ධන ව්‍යාපෘති සංඛ්‍යාව 11000ක්. සමෘද්ධි සම්වර්ධන දෙපාර්තමේන්තුව යටතේ දීමනා පිරිනැමෙන සියලු කාණ්ඩවල ජනතාව වෙනුවෙන් රුපියල් 5000 දීමනාව මේ වන විටත් සිව්වතාවක් ලබා දී ඇතැයි රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා ප්‍රකාශ කළා. නිෂ්පාදන ගම්මාන 500ක් ඇති කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි ඔහු කියා සිටියේ. බිඳ වැටුණු ව්‍යාපාර නැවත නගා සිටුවීම සඳහා දෙස් විදෙස් බැංකු සමග සාකච්ඡා කරමින් පොලි අනුපාත අඩු කර ණය සහන ලබා ගැනීමට හැකි වූ බව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.පී. රත්නායක මහතා පෙන්වා දුන්නා. විදේශ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම සඳහා මූල ශ්‍රේෂ්ඨයේ නියෝජනය කරන ආයතන සමග සාකච්ඡා පවත්වමින් සිටිනවා. මේ කොවිඩ් වසංගතය පදනම් කරගෙන ඇතිවෙච්ච අතිවිශේෂ රාජ්‍ය ආදායමෙන් මූල්‍යණය කරගන්නට බැරි තරම් විශාල වියදම් දැරීමට රජයට සිදුවෙච්ච අවස්ථාවෙහි ඒ වියදම් පියවා ගැනීම සඳහා රජයට ණය මුදල් පහසුවෙන් සපයා දීම මේ කටයුතු විවිධාකාර විවේචන විරුද්ධ පක්ෂ විසින් මේ සම්බන්ධයෙන් මතු කළත් නුදුරු අනාගතයේහි අපේ ආයෝජන කටයුතු වර්ධනය වෙලා රාජ්‍ය ආදායම් වර්ධනය වෙන්නට පටන් ගත්තාම මේ ණය මා හිතනවා ක්‍රමක්‍රමයෙන් 2025 අපගේ අරමුණු ඉටු කර ගැනීමට පුළුවන් වන විදියට ටිකෙන් ටික ගෙවා දැමීම මගින් විරුද්ධ පක්ෂ කියන විදියේ බය වීමක් හෝ කලබල වීමක් කිරීමට අවශ්‍යතාවයක් නැති බව සහතික කරන්නට කැමති. හරය ගත්තොත් 2021 අයවැය මේක අර අපි කියන්නේ ඉන්ක්ලූසිව් ග්‍රෝත් එක. අපි පාරක් හදන්නේ ගමයි ගමේ තියෙන එළවලු ටික පාරට මේ නගරෙට එන්න ඕන. ඒ පදනමනේ. ඒ කියන්නේ ඒ ඉන්ක්ලූසිව් ග්‍රෝත් එක ඇති කරන්න තමයි ඒ අපේ පබ්ලික් ඉන්වෙස්ට්මන්ට් ඔක්කොම වතුර ටික දෙන එක හරි පාර හදන එක හරි සර් ඔක්කොම තියෙන්නේ. ගමකට ලයිට් ටික වතුර ටිකයි පාරයි හදුවොත් සම්පූර්ණ වෙනස් වෙනවා. අපි කතා කරන සංවර්ධනයක් එන්න මූලික අවශ්‍යතා. මේ ඔක්කොම හුඟක් දැන් ආයතන තියෙන්නේ කුලියට ගොඩනැගිලි අරගෙන. ඇයි අපි වජේ ගොඩනැගිල්ලක් හදලා මේ ආයතන වලට දෙන්නේ නැත්? බිල්ඩින් එක හදලකොට එක එක ආයතන වලට එන්ට්‍රන්ස් එක වෙන වෙනම තියන්න. ප්ලාස්ටික් කරලා ගන්න ප්ලෑන් කරලා. අජිත් නිවාට් කබ්‍රාල් ශිහාන් සේමසිං යන රාජ්‍ය අමාත්‍යවරුන් අග්‍රමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් අග්‍රමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානි යෝෂිත රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා රෝහල්වලදී එන්නත් ලබා දීමේ වැඩසටහන අද ආරම්භ කෙරුණා. සයින්ෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දීමයි මෙහිදී සිදු කරන්නේ. එන්නත් කරන වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කයේ රෝහල් 18ක, ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් 17ක සහ කළුතර දිස්ත්‍රික්කයේ රෝහල් 10ක අද ආරම්භ කෙරුණා. ඒ හෙට දිනේත් ක්‍රියාත්මකයි. අදාළ රෝහල්වලදී පෙරවරු 8 සිට පසු 4 දක්වා එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මකයි.
පැමිණීමේදී වැඩිහිටි පුද්ගලයන් ජාතික හැඳුනුම්පත රැගෙන ආ යුතුයි. කොහොම සතුරු වෙනවා අපි ඒක අගය කරනවා. මේ අවස්ථාව හොඳයි ලබා දුන්න එක කලින් ගාගන්න වෙන පළවෙනි එක මේකයි. අපිවත් අරස්සා වෙනවා රටත් අරස්සා වෙනවනේ. කරගන්න බොහොම ලේසි වුණා. ගොඩක් සතුටුයි. විනාඩි 5ක් ගියන අපිට ඇත්තම ඒක හරිම වැදගත්. කිසිම කරදරයක් නැහැ මහත්තයෝ. අපිට අපි වගේ වයස්ගත අයට ලබා දෙන සේවය අපි විශාල දිශාගෙනවා. පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් කොවිඩ් නැති ලබා ගැනීම සඳහා නිර්දේශ කරන ගර්භණී කාන්තාවන් ඒවා ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ යුතු නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මේ කාලය තුර තියෙන අවධානම ඔබට කල් දාලා නැවත ඉදිරි කාලයේදී වෙනෙන්නතක් ලබා ගන්න අතෙක් බලා සිටීමට තරම් පුටුවන් දිග කාලයක් නෙමෙයි. ඒ නිසා හැකි ඉක්මනින් ඔබට ලැබෙන පළවෙනි අවස්ථාවේදීම ඔබට ලැබෙන පළමු වෙන්නත ලබා ගන්න. මේ අතර වැදිනායක ඌරුවර්ගයේ වන්නේල ඇත්තන් අතුළු ආදිවාසී කණ්ඩායමක් සයිනෝෆාම් මෙන්නදේ පළමු මාත්‍රාව ඊයේ ලබාගෙන තිබෙනවා. කොවිඩ් ප්‍රතිශක්තිය එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ ලබා දුන් එන්නත් මාත්‍රා සංඛ්‍යාව 106,998ක්. මේ දක්වා ලබා දී ඇති සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව 36,93,103ක්. මැද පෙරදිග රටවල් 6කින් පැමිණෙන ගුවන්මගින් සඳහා පනවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා. සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා කියා සිටියේ කටාර්, ඕමාන්, බහරේන්, එක්සත් අරාබි එමීර්, සෞදි අරාබිය සහ කුවේට් යන රටවලින් පැමිණෙන ගුවන්මගින් සඳහා පැනවූ තහනම ඉවත් කරන්නේ කොන්දේසි කිහිපයකට යටත්ව බවයි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නාරාහෙම්පිට හා වේරහැර යන කාර්යාලවලින් සපයනු ලබන සේවා සීමා සහිතව අද සිට යළි ආරම්භ කර තිබෙනවා. අවශ්‍ය සේවා ඉටුකර ගැනීමට 01.12.677.877 යන දුරකථන අංකයෙන් දිනයක් හා වේලාවක් වෙන් කරගත යුතු බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. කොවිඩ් 19 රෝගී වැළඳුණු 1180 දෙනෙකු අද මෙරටින් හඳුනාගෙන අතර පූර්ණ සුවය ලැබූ 2481 දෙනෙකු අද රෝහල්වලින් පිටව ගියා. වාද්දුව දෙල්දුව ගණේවත පුරාණ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ 26 නමකට සහ එහි සිටි ගිහි පුද්ගලයන් 4 දෙනෙකුට කොවිඩ් 19 රෝගයේ වැළඳී ඇති බවට තහවුරු වී තිබෙනවා. හික්කඩුව, මලවැන්න, තොටගමුව, කළුපේ යන ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් 12 දෙනෙකු හඳුනා ගැනුණා. මේ අතර එකම පවුලේ සමාජිකයන් 7 දෙනෙක්ද සිටින බවයි අප වාර්තාකරු පවසන්නේ. මේ අතර ඊයේ සිදු වූ කොවිඩ් 19 පුද්ගල මරණ 47ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද තහවුරු කළා. නිරෝධායන නීති උල්ලංඝනය කළ පානදුර පල්ලිමුල්ල ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගි වූ 20 දෙනෙකු එම ස්ථානයේදීම නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඒ අතර පිරිමි 12ක් සහ කාන්තාවන් 8 දෙනෙක් සිටින බවට වාර්තා වෙනවා. මොවුන් පානදුර උතුර, පල්ලිමුල්ල ඒ වගේම අටලුගම් ප්‍රදේශවල අය බවටයි වාර්තා වෙන්නේ. කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් සිටින ජනතාව සඳහා වියලි ආහාර මළු ලබා දීමේ වැඩසටහනක් අද පැවැත්වුණා. එය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ලේරියාව ප්‍රදේශයේදී 2500 දෙනෙකුට මෙහිදී වියලි ආහාර මළු පිරිනැමුණු අතර මේ අවස්ථාවට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. රජය යල කන්නේ වී මිලදී ගැනීම හෙට ආරම්භ කරනවා. වියළුවි මණ්ඩලයේ සියලු වීමෝල් මගින් එය ක්‍රියාත්මක කරන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී. වසරකට හෙක්ටාර 112ක භූමි ප්‍රමාණයක මෙරට වී වගා කෙරෙනවා. වාර්ෂික සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 133ක්. මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 28යි. වී මිලදී ගැනීමේදී නාඩු කිලෝවක් සඳහා රුපියල් 50ක මිලක් නියම කර තිබෙනවා. සම්බා කිලෝවක ගැනු මිල රුපියල් 52ක්. තෙතවී කිලෝවක් රුපියල් 44කට මිලදී ගැනීමට නියමිතයි. අගෝස්තු මාසයේ ඉඳලා ඉදිරි මාස 6කට අවශ්‍ය සහල් අපි ළඟ තියෙනවා. ඒ විතරක් නෙවෙයි පහුගිය මහකන්නේ ගත්ත සහල් ගත්තත් මාසයකට හමාරකට විතර අපි ළඟ සහල් තියෙනවා. ඒ කියන්නේ අපට ඉදිරියේ මාස 7-8කට අවශ්‍ය සහල් ප්‍රමාණය තියෙනවා. කිසිදු සහල් ලිංගයක් ඇති වෙන්නේ නැහැ. ගොවීන් වියළය මණ්ඩලයට ගෙන එන සැනින්ම මුදල් ඒ වෙලාවම ලබා දීමට අවශ්‍ය කටයුතු අපි සංවිධානය කරලා තියෙනවා. මින් ඉදිරියට වැඩි මිලට හාල් විකුණන්න බෑ. පහුගිය කාලේ හාල් විකුණවම දඩේ ගැවෙයි 2500යි. ඒතර වැඩක් නැහැ. සාගරු ඇමතුම් පණතක් පාර්ලිමේන්තුවට ගෙනෙලා තියෙනවා. ඒක නීතිගත කරලා තියෙනවා. ඒ නිසා මින් ඉදිරියට වැඩි මිලට හාල් විකුණන්න බෑ. ඒ නිසා අනිවාර්යෙන් මේ වෝල් හිමියන්ට සිද්ධ වෙනවා 50ට වී මිලදී ගන්න. කිසි පුද්ගලෙක 50ට අඩුව වී මිලදී ගන්න කටයුතු කරනවා නම් රජය හැටියට මම වගකීම බාර ගන්නවා. සමස්ත ගොවීන්ගෙම වී ටික රුපියල් 50ට 52කට මිලදී ගන්න. එක පැත්තකින් ගොවියට සහතික මිලක් ලබා දෙන ගමන් තව පැත්තකින් පාරිභෝගිකයාට සාධාරණ මිලට බාණ්ඩ ලබා දීම. අපි දැඩි තීරණයක ඉන්නවා. ඒ නිසා වැඩි මුලට විකුණන සියලු දෙනාට ලක්ෂයක දඩ ගහලා අවශ්‍ය දඩුවම් නීති කටයුතු කරන්න යනවා. මිල පාලනයේ තදින්ම ක්‍රියාත්මක කරන්න හදනවා. ඒ නිසා ඕනෑමට වැඩිය වැඩි මිල වී මිල දී ගන්න ගිහිල්ලා අන්තිමට අපිට හාල් වැඩියෙන් විකුණන්න ගත්තොත් ඔවුන්ට ඒක අනවශ්‍ය ප්‍රශ්න වලට පැටලෙන්න සිද්ධ වෙනවා. ජාත්‍යන්තර තරඟකාරී
මිල කැඳවීමක් කරලා තියෙනවා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කරන්න. මේ කන්නේ සිට සහල් මිලදී ගන්නවා රුපියල් 50ට 52ට. ඒතකොට අපිට රට පුරාම සහල් වල මිල රුපියල් 100ට වඩා අඩුවෙන් පවත්වාගෙන යන්න පුළුවන්. මේ කන්නේදී කිසිදු හිඟයකින් තොරව සහල් මිල පාලනය කරලා දෙනවා. මේ නීතියට පටහැනිව ආණ්ඩුව දනගස්සන්න ආණ්ඩුවට පාඩමක් උගන්වන්න කියන අයට අපිත් ආණ්ඩුව වශයෙන් නීතිය සම්මත කරලා දෙනවා. පොඩි දඩයක් 2500 ලක්ෂයකට වැඩි කරලා. කාබනික පොහොර භාවිතයට ගොවීන් හුරු කරවීම සඳහා රජයගෙන යන වැඩපිළිවෙල ඇගීමට ලක් කළ යුතු බව මහා සංඝරත්නය පවසනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ එම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට ජනතාවට සහාය දැක්විය යුතු බවයි. වකුගඩු රෝග ආදී ලෙඩ රෝග බහුල වුණා. ඒ හේතුවෙන් ගොවි ජනතාව බොහෝ දෙනෙකුට මරණය පවා අත් වුණා. ජනාධිපතිතුමා ඒ අභියෝගය බාරගෙන කටයුතු ආරම්භ කර තිබෙනවා. කාබනික පොහොර භාවිතයෙන් ඇතැම් විට ක්ෂණික විසඳුම් සෙවීම අපහසු විය හැකි. මෙබඳු යහපත් වැඩ කඩා කප්පල් කර දැමීමටද ඉඩ තිබෙනවා. ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. යම් කිසි කාල රාමුවක් හදාගෙන රසායනික භාවිතයේ වෙනුවට කාබනික භාවිතයට ජනතාව යොමු කර ගැනීමට දැවැන්ත විප්ලවයක් ඇති කළ යුතුව තිබේ. භික්ෂූන් වහන්සේලා වශයෙන් අපේ ප්‍රාර්ථනාව මේ මහපොළව වසවිසෙන් තොරව සුවපත් වෙනවා දැකීමයි. මේ පොහොර ප්‍රශ්නය අවුලෝනෝ වගේ පේනවා, ගිනි තියනෝ වගේ පේනවා. පිටිපස්සෙන් ඉඳගෙන දේශපාලන මතිමතාන්තර කොයි විදිහට තිබුණා වුණත් අපි රට ගැන හිතලා ඉවසීමෙන් කටයුතු කරන්න ඕන. කිසියම් ආණ්ඩුවක් රජයක් තීන්දුවක් ගත්තහම ඒ තීන්දුව යහපත් තීන්දුවක් නම් ක්‍රියාත්මක කිරීමේ වගවීම තියෙන්නේ සමස්ත ජනතාව. රාබනික පොහොර ආනයනය නොකළ යුතුය, රසායනික පොහොර නැවැත්විය යුතුය, කාබනික සහ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කළ යුතුය කියලා කියන කාරණය සහ ඒ කියන අදහස ජනතාව හැටියට ගන්නට. රසායනික පොහොර ඉල්ලලා උද්ඝෝෂණය කරනවා වෙනුවට කරන්න තියෙන්නේ හැකි උපරිම සහයෝගය දක්වමින් කොම්පෝස්ට් සහ මේ කියන කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා නිෂ්පාදනය කර ගැනීම සඳහා වැර වීරිය දැරීම. බෞජාතික සමාගම් වලින් කෘතිම පෝර එවගේම වස විස වර්ග එවන්ට ඉස්සෙල්ලා ජනතාව ගොවිතැනෙන් ආදායම් ලබාගෙන ජීවත් වුණා. අපි අලුත් දෙයකට යනකොට හැමතිස්සෙම කිසියම් අභියෝගයකට මූණ පාන්න සිද්ධ වෙනවා. ඉතින් මේ නිසා අපි මූණ දෙන අභියෝගය බොහොම කල්පනාකාරීව මූණ දීලා මේ ගත්ත පියවර ඉදිරියට ගෙන යන්න වෑයම් කළ යුතුයි කියලා මා සඳහන් කරනවා. බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනයට හවුල්කාර පක්ෂවලද සහාය හිමිවන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනන්දු මහතා පවසනවා. බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳව ජනතා නියෝජිතයන් කිහිප දෙනෙකු අද අදහස් දැක්වුවා. ජනාධිපතිතුමාට ගන්න තීන්දුවට අහිය දෙන්න වෙනවා ආර්ථිකය පැත්තෙන්. ඒ ආර්ථිකය පැත්තෙන් මේ ගන්නාවු තීන්දුව ගන්න පුළුවන් කෙනා තමයි බැසිල් රාජපක්ෂ මහතුමා. ඉතින් මම හිතනවා සහෝදර පක්ෂ නායකින් සියලු දෙනාම මේකට සහයෝගය දෙනවා. ඒ අයත් එක්කලා තමයි මේ ගමන යන්නේ. පෞද්ගලිකව දන්නවා එතුමා දක්ෂ කෙනෙක්. ඒකනේ පක්ෂයක් ගොඩනගලා මාස ගාණක් ඇතුළත ආදේශ සභා ජයග්‍රහණය කරලා ජනාධිපතිවරයෙක් පත් කරලා ආණ්ඩුවක් හදන්න තරම් එතුමාගේ දක්ෂතාවයක් තිබුණානේ. ඒක දක්ෂතාවය පිළිබඳව ගැටලුවක් නැහැ. මහින්ද සුලග හිටපු කෙනෙක් මම. හැබැයි මහින්ද සුලග 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි පරාදයි. කබලෙන් ලිපට වැටෙනවා වගේ වුණේ. හැබැයි ඊට පස්සේ මේ රටේ පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය කරන්න, පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණය කරන්න, ජනාධිපතිවරණ ජයග්‍රහණය කරන්න නායකත්වය එදා දුන්නේ මේ පුහුට්ටු හදලා බැසිල් රාජපක්ෂ මහත්මයා. ඒ නිසා එතුමාට හොඳට වැඩ කරන්න පුළුවන් නායකේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කාලේ එදා හැඳින්වුවේ ට්‍රයිසිකල් එක කියලා. මහින්ද මහත්තයා ලොකු රෝදේ, ගොඩබේ මහත්තයායි බැසිල් මහත්තයායි පොඩි රෝද දෙක පිටිපස්සෙන් මේක එකක් ගැලවුණොත් වාහනේ දුවන්න බෑ. ඒ හින්දා ඒක ආපු ක්‍රමවේදයක් තියෙනවා. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තු වෙනවද කියලා එතුමා තීන්දුව කරන්න ඕනේ. එතුමා පක්ෂය හැදුවේ, එතුමා තමයි මැතිවරණය මෙහෙව්වේ. එතුමාට පුළුවන් පාර්ලිමේන්තු වෙනවද නැද්ද කියලා තීන්දුව කරන්න. මේ ඒකම එතුමා එන්නේ ගොඩබේ රාජපක්ෂ මහත්තයාටත් මහින්ද රාජපක්ෂ මහත්තයාටත් හයියක් වෙන්න මිසක් වෙනත් හේතුවක් හින්දා නෙවෙයි. එතුමා බලන්න උතුරු නැගෙනහිර ප්‍රදේශවල පාසල් 200ක් අලුතෙන්ම හැදුවා. යම් ආධාර ලබාගෙන රජ මුදල් වියදම් පාලම් හැදුව ප්‍රමාණය බලන්න. ඔය කින්නියාවේ ලොකුම පාලම හැදුවේ ඒ 2010 15 අතර තුර. ඒවට මුල පිරලා ඒ සියලුම දේවල් පිළිබඳව ඒ වැඩ කොටස් මට පැවරිච්ච වැඩ කොටස් ටික ඉතාම සංවිධානාත්මක එක කළා. ඔහු වැඩ කරලා පෙන්නපු නායකයෙක්. ඔහු මේ අලුත් ඊයේ පෙරේ දාපු නායකෙක් නෙවෙයිනේ. මුළු රටම දන්නවා, මුළු ලෝකෙම දන්නවා බැසිල් රාජපක්ෂ කියන්නේ කවුද කියලා. ඔහු වැඩ කරලා පෙන්නපු නායකයෙක්. උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය, මග නැගුම, ගම නැගුම, පුර නැගුම, එක ගමකට එක වැඩක්, දිවි නැගුම, මේ විදිහට ගත්තොත් මේ ආර්ථික ප්‍රභවයන් කළමනාකරණය කළා. රට සංවර්ධනය කරපු සංවර්ධ ව්‍යාපෘති සියල්ලෙම නිමවුම් කරුවහු.
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් ජනතාව අදහස් පළ කළා. ලොකු මතයක් තියෙනවා බැසිල් රාජපක්ෂ ඇමතුමා ඇමතිවරයෙක් වෙලා මේ රජයේ රටට ලොකු සේවයක් කරයි කියලා. ඒකින්ද එතුමා පැමිණීම මං හිතන්නේ ගොඩක් මිනිස්සු බලාගෙන ඉන්නවා එතුමා පැමිණීම. යහපත් ආර්ථික තත්ත්වයක් ගොඩනගා ගන්න ඔහුට ලොකු හැකියාවක් තියෙනවා. පහුගිය රජයන් කාලෙත් ඔහු කරපු මේවත් එක්කම මේ යුගයේ අවශ්‍යතාවයක් වෙන මෙතුමා පාර්ලිමේන්තු පැමිණීමෙන් පොඩි මිනිස්සු වශයෙන් අපි ගොඩක් සතුට වෙනවා එතුමා පාර්ලිමේන්තු පැමිණ ජනතාවට සේවයක් කිරීම පිළිබඳව. බැසිල් රාජපක්ෂ කියන්නේ දක්ෂ දේශපාලනඥයෙක්, නායකත්ව ගුණාංග දන්න හොඳ දේශවාරණත්වෙන් රටේ සියලුම දෙනා බලන්ගෙන එතුමා පාර්ලිමේන්තුවට එනතුරු. එතුමාට ලොකු හැකියාවක් තියෙනවා රටේ දැනෙන ප්‍රශ්න විසඳන්න පුළුවන් හොඳ ඥානයක් බුද්ධියක් තියෙන මහත්මයෙක්. ගොවියෙක් වශයෙන් මම කියන්නේ බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතු නායකයෙක්. ඇත්තටම බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේ පැමිණීම ශ්‍රී ලාංකිකයන් විදිහට ඇත්තටම වාසනාවන්තයි. සුබපතනවා එතුමන්ට පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ රට හොඳ තැනකට හොඳ සංවර්ධන ආර්ථික හැම පැත්තෙම හොඳ ස්ථානයකට ගෙනේ කියලා. පසුගිය සමයේ සමගි ජන බලවේගය සමග එක්ව ක්‍රියා කළ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් දැන් තම පක්ෂයේ සමග එක්වෙමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. කෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන තුනෙහි නියෝජිතයන් සමග මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් රංගේ බණ්ඩාර මහතා අද මේ බව ප්‍රකාශ කළා. ඒ කන්ද උඩ රටින් අපි මෙවර පෙරළිය ආරම්භ කරා. අපි ජූනි 14 වෙනිදා ගම්පල නගර සභාවේ සියලුම මන්ත්‍රීතුමන්ලාතුමියන්ලා එක්සත් ජාතික පක්ෂයෙන් ඈත් වෙලා හිටපු කට්ටිය එක්සත් ජාතික පක්ෂයත් එක්කලා එකතු එකහස වෙලා වැඩ කරන්නට පටන් ගත්තා. ඊ අපි උඩුනුවර ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීතුමන්ලා 13 එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ. 13ෙන් 12 දෙනෙක්ම එක්සත් ජාතික පක්ෂයේ ශක්තිමත් කිරීම සඳහා සභාපතිතුමත් ඇතුළු ඔක්කොම එකතු වෙලා වැඩ කටයුතු කරා. අපි මහනුවර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරපු අපි පළාත් පාලන ආයතන දෙකක් මේ වෙනකොට නැවත එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරන්න පියවර අරන් හමාරයි. අද අපි සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරපු ප්‍රාදේශීය සභා තුනම එක්සත් ජාතික පක්ෂයත් එක්කලා සක්‍රීයව ක්‍රියාකාරීව වැඩ කටයුතු කිරීම සඳහා එකඟත්වය පළ කරලා කාසු වුණා. අද එක්කාසු වෙච්ච මන්ත්‍රීවරු සංඛ්‍යාව අපි මාවනැල්ල ප්‍රාදේශ සභාවේ 14 දෙනෙක්, අරණායක ප්‍රාදේශ සභාවෙන් 10 දෙනෙක්, දරණේගල් ප්‍රාදේශ සභාවෙන් 7 දෙනෙක් ආදි වශයෙන් 31 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලනයට නැවතත් නිරත වෙනවා. මොරටුව මහනගර සභාවේ මා සභා රැස්වීමට පැමිණි විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ නගර සභාවේ ආරක්ෂක නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් අද ඇති වුණා. එහිදී තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියෙකු පානදුර රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මොරටුව මහනගර සභාවේ මහසභා රැස්වීම අද පැවති අතර සෞඛ්‍ය හේතුන් මත එය මාධ්‍යවේදීන්ට වාර්තා කිරීමට අවසර ලබා දුන්නේ නැහැ. එහෙත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් බලහත්කාරයෙන් මාධ්‍යවේදීන්ව මහසභා රැස්වීමට රැගෙන යාමේදී නගර සභාවේ ආරක්ෂක නිලධාරීන් එය වැළැක්වීමට ක්‍රියා කර තිබෙනවා. එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ නගර සභාවේ ආරක්ෂක නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. සමගි බලවේගයේ මන්ත්‍රීවරු 3 දෙනෙක් අපේ පිටිපස්සෙන් සිට මාගේ අනිත් සහායක ආරක්ෂක නියාමවර්ගයා ගේ බෙල්ලෙන් අල්ලාගෙන එකම මන්ත්‍රීවරේ අනිත් මන්ත්‍රීවරයා අත් දෙකෙන් අල්ලාගෙන අනිත් මන්ත්‍රීවරයා පපුව තද කරගෙන මාධ්‍යවේදීන් සියලුම දෙනාම සභා ගර්භය ඇතුළු වුණා. ඒ සමග මගේ මාතෙදු අනිත් ආරක්ෂක නියාමවර්ගයා එම ස්ථානයේ ඇද වැටුණා. අදනම සමග මා ඌ අරගෙන ඉක්මනට එළියට අරන් ආවා. අපි ප්‍රධානයෙන්ම අපේ ආයතනයේ ප්‍රධානී නාගරික කොමසාරිස්තුමා දැනුවත් කරයි මේ අවස්ථාවේදී. ඌව ගිහිල්ලා පාන්දුර ස්පිතාලේ රෝහල් ගත කරනවා. ඊට පස්සේ රෝහල් වලදී දැන් බෙහෙත් ලැබෙමින් සිටිනවා. මේ විට ඔහුට කතා කිරීමේ හැකියාව පොඩ්ඩක් අමාරු වෙනවා. මොකද බෙල්ලට අත දාගෙන තමයි මේ ප්‍රකාශය කරේ නාගරික මන්ත්‍රීවරයා. අපි ඉතින් හෙලා දකින්න ඇත්තටම. මොකද අපේ රාජකාරියලේ අපි දේවකාරිය වගේ තමයි අපේ රාජකාරිය අපි මේ ස්ථානේ කරන්නේ. මොකද අපිට දුකයි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා පත් කර තිබෙනවා. ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අද පෙරවරුවේ මෙම පත්කිරීම සිදු කරනු ලැබුවා. නව පත්කිරීම සිදු කරන අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරයන මහතුරුන් එක්ව සිටියා. 2010-2015 කාලය තුළ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා කටයුතු කර තිබෙනවා. රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂවරයෙකු සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙසද මීට පෙර හීන්කෙන්ද මහතා ක්‍රියා කරනු ලැබුවා. ඔහු හෙට දිනේදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් වැඩභාර ගැනීමට නියමිතයි.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හඩ්සන් සමරසිංහ මහතා අද පෙරවරුවේ පත් කර තිබෙනවා. ඒ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුකැල්ල මහතා විසින්. ඔහු අද පෙරවරුවේ රාජකාරිය ආරම්භ කරනු ලැබුවා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මීට පෙර කිහිප වතාවක් සභාපති දුරේද අධ්‍යක්ෂ ජෙනරාල් දුරේද ඇතුළු තනතුරු රැසක් ඔහු දරා තිබෙනවා. සංස්ථාවේ දියුණුව වෙනුවෙන් පියවර ගන්නා බවත් ඩිජිටල් තාක්ෂණය උපරිම ලෙස යොදා ගනිමින් විකාශන කටයුතු පුළුල් කොට ජනතාව වෙනුවෙන් උසස් ශ්‍රවණ තත්ත්වයක් ලබා දීමට ක්‍රියා කරන බවත් සමරසිංහ මහතා ප්‍රකාශ කළා. කුමාරතුංග මැදිරියේ පැවති වැඩබාර ගැනීමේ උත්සවයට සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. තාක්ෂණික ක්‍රමවේද පරිහරණය කරමින් සියලු පාසල් දරු දැරියන්ට අන්තර්ජාලය ඔස්සේ හා රූපවාහිනිය ඔස්සේ අධ්‍යාපනය ලබා දීමේ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද් මහතා පවසනවා. අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්ට තාක්ෂණික උපකරණ මිලදී ගැනීම සඳහා සහන ණය ක්‍රමයක්ද රාජ්‍ය බැංකු ඔස්සේ ක්‍රියාත්මක බවයි නෙළුම් මාවත අද පැවති මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළේ. ඒ අනුව අපි ගුරුගෙදර වැඩසටහන විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ ජාතික නාලිකාව හැටියට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව එක වැඩසටහනක් සඳහා ඉතාම අඩු මුදලකට පෙරවරු 4 ඉඳලා රාත්‍රී 11 දක්වා එක දවසක් සිංහල මාධ්‍ය අනිත් දවස දමිළ මාධ්‍ය මේ 3 සිට 13 ශ්‍රේණිය දක්වා ප්‍රධාන විෂයන් දිනපතා ඉගැන්වීමේ කටයුත්ත ආරම්භ කළා. මේ සඳහා පාසල්වල ප්‍රවීණ ගුරුවරු ජාතික අධ්‍යාපන ආයතනය සහ විෂය අධ්‍යක්ෂවරුන්ගේ මෙහෙයවීම යටතේ අපි නිෂ්පාදනය කළ වැඩසටහන් 6000ක් නිෂ්පාදනය කළා තියෙනවා. මෙයින් 5200ක් මේ වෙනකොට විකාශනය කරලා තියෙනවා. අපි මේ නාලිකා දෙකම දැන් භාවිතා කරගෙන නේත්‍රා සහ අයි නාලිකාව, ඒ කියන්නේ මම මේ ප්‍රසිද්ධිය කියන්නේ අනිත් නාලිකා හිටියට ඒ සහයෝගය දුන්න නාලිකා ගැන කියන්න. මම වට දෙකක් ඇඳෙව්වා සියලුම මාධ්‍ය ආයතනවල ප්‍රධානින්ට දැනුම් දීලා, අපේ අමාත්‍යංශ නෙවෙයි ජනමාධ්‍ය අමාත්‍යංශය. එතෙන්ට සහභාගීත් වුණා. විවිධ අදහසුත් ප්‍රකාශ කළා. නමුත් අපිට මේ සහය ලබා දුන්නේ ජාතික රූපවාහිනිය පමණයි. අපි මීට අමතරව බලාපොරොත්තු වෙනවා සැටලයිට් මාර්ගයෙන් 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා 12-13 ශ්‍රේණිවල ක්ෂය දහරා 4 එකතුව චැනල් 16 ඊළඟ මාස දෙක තුල අපි ආරම්භ කරන්න. ඊළඟ කාරණය තමයි ඊතක්සලාව. ඊතක්සලාව කියන්නේ අපි අධ්‍යාපන අමාත්‍යංශයේ ප්ලැට්ෆෝම් එක. ඊතක්සලාවේ කන්ටෙන්ට්ස් දිනවා ලක්ෂයකට වඩා. 3 සිට 13 දක්වා සියලුම විෂයන්වල විෂය නිර්දේශන ටික, ගුරුවත් පොත්වල ටික, ඊළඟට ඒකේ ලෙසන් එකක් උගන්වන ක්‍රමය. මේ සියල්ලම ඊතක්සලාවේ තියෙනවා. ඩේටා ෆ්‍රී. දවසකට දරුවෝ මිලියන 5-6 අතර සංඛ්‍යාවක් මේකට ප්‍රවේශ වෙනවා. අපි ඔන්ලයින් ක්‍රමයට යනවනම් කනෙක්ටිවිටි එක පිළිබඳ ප්‍රශ්න තියෙනවා. කොළඹත් සමහර තැන් තියෙනවා කනෙක්ටිවිටි එක ගන්න බැරි තැන්. මේ සඳහා අපි කල්ප වැඩපිළිවෙලක් දැන් සංවිධානය කරලා තියෙනවා. දිවයිනපුරා ඔය කනෙක්ටිවිටි එක නැහැ කියන ප්‍රදේශවල තෝරාගත් විශේෂම පාසල්වල ප්‍රමුඛතාවය දීලා මධ්‍යස්ථාන 1000ක් අපි පස්වෙනිදා ඉඳලා ක්‍රියාත්මක කරන්න කටයුතු කරගෙන යනවා. මේ වෙනකොට සබරගමුව වයඹ බොහෝ දුරට සාර්ථක කරගෙන තිනවා. අපි පාසලක් තෝරාගෙන පාසල් බහලා තියෙන නිසා අර කනෙක්ටිවිටි එක ගන්න බැරි ළමයි වටේ කිලෝමීටර 5-10 දුර ප්‍රමාණ ළමයින්ව අපි සෞඛ්‍ය ආරක්ෂක විධානත් එක්ක ඒ දරුවන්ට එන්න සලස්සනවා ඒ මධ්‍යස්ථානෙට. ප්‍රවාහන නැත්තම් ඒකට CTB එකෙන් ප්‍රවාහන දෙන්නත් මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා. උපාධිධාරි 971ක් ඉන්නවා. තොරතුරු තාක්ෂණ උපාධිය ගත්ත මේ වෙනකොට අභ්‍යාසලාභී හැට පුහුණු වෙන මුළු දිවයිනපුරා ඒගොල්ලන්ව අපි මේ මධ්‍යස්ථාන 1000ට සම්බන්ධ කරනවා. ගුරුවරු යම් ප්‍රමාණයකින් සම්බන්ධ කරනවා. කළා අපි මේ මධ්‍යස්ථානවලදී අපි ගාව තිනවා ටැබ් බිල දිගත්ත දිනවා 95000. මේ 95000ම මේ මධ්‍යස්ථාන 1000ට අපි බෙදෙනවා. එතකොට ටැබ් එකක් හෝ ලැප් එකක් හෝ ස්මාර්ට් ෆෝන් එකක් හෝ නැතුව එන දරුවාට අපි මේ ටැබ් එක දෙනවා පාවිච්චි කරන්න. ඊට අමතරව දැන්ට කටයුතු කරන් යනවා අපි සාකච්ඡා කරලා තිනවා සමෘද්ධි බැංකුත් එක්ක අපි කොහොමද මේ මෙවලම් මිලදී ගන්න. ඒ සඳහා කොහොමද ඒගොල්ලන්ට සහන වැඩපිළිවෙළක් කරන්න කියන එක සාකච්ඡා කරලා තිනවා. සමෘද්ධි නොවන අයට රජයේ ප්‍රධාන වාණිජ බැංකු දෙකත් එක්ක ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ කරන් යනවා. ආනයන අපනයන බහලුම් නිෂ්කාශන කාර්යක්ෂම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. ඒ නාමල් රාජපක්ෂ, රෝහිතා බේගුණවර්ධන යන අමාත්‍යවරු හා බහලුම් ප්‍රවාහන සම්බන්ධ පාර්ශ්වකරුවන් අතර ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. සාකච්ඡාව පැවැත්වුණේ වරාය හා නාවික කටයුතු අමාත්‍යංශ ශ්‍රවණාකාරයේදී. භාණ්ඩ නිෂ්කාශන කටයුතුවලදී වරාය හා රේගුව යන ආයතන මුහුණ පා ඇති ගැටලු සහ අභියෝග මගහරවා ගනිමින් කාර්යක්ෂම සේවාවක් පවත්වාගෙන යාමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා. ආනයන අපනයන බහලුම් නිෂ්කාශන කාර්යක්ෂම වහා නිවැරදි කිරීමට තීරු කේත ක්‍රමය හෙවත් බාකෝඩ් සිස්ටම් සහ ට්‍රැකින් සිස්ටම් යොදා ගැනීමට තීරණය කරනු ලැබුවා. වරාය හා රේගු කටයුතු ඩිජිටල් කරණයටද යෝජිතයි. ඒ හරහා නිවැරදි විධිමත් කාර්යක්ෂම සේවාවක් සැපයිය හැකි බවයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ. අදාළ භාණ්ඩ ගබඩා කර තිබියදී හඳුනා ගැනීමේ අපහසුතා නිසා නිෂ්කාශනවලදී ප්‍රමාද සිදුවනවා.
එය මග හරවා ගනිමින් නිවැරදිව හා කාර්යක්ෂමව නිෂ්කාශන කර ගැනීම සඳහා පියවර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඩිජිටල්කරණය හඳුන්වා දීමෙන් පසු වඩාත් විශ්වසනීය හා විධිමත් ලෙස ශ්‍රී ලංකාව තුළ ගනුදෙනු කිරීමේ හැකියාවත් ඔවුන් වෙත සලසන ගුණාත්මක සේවා පහසුකම් නිසාත් කලාපයේ බොහෝ ආයෝජකයින් තම නාවුක කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කරගනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළා. අධිකරණයකින් වර්ධකරු වූ පුද්ගලයෙකුට ජනාධිපති සමාව ලබා දීම බොහෝ රටවල සිදු කරන සාමාන්‍ය ක්‍රියාදාමයක් බව මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී. ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා තාම පැහැදිලිව තියෙනවා. එහි දෙවන වගන්තිය 221 දෝෂාභියෝග වරදකට හැර අනිත් ඕනෑම වරදක කොන්දේසි සහිතව පූර්ණ සමාවක් දෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ බලතල භාවිතා කළ 237ක් නිදහස් කරලා තියෙනවා. ඒ වගේම ඔබාමාගේ කාලෙත් 400 ගාණක් නිදහස් කරලා තියෙනවා. ඔතනදී ඔය ඩබල් මර්ඩර් එකක් වුණා. ටැක්සි රියදුරෙක්ව දෙන්නේ මරපු නිසා ඒ අයව වැරදිකරු කළා. ඒතුළ දැම ඊට පස්සේ නැවත වතාවක් ඒ අයට මානුෂිකවාදී හේතුන් මත ඉල්ලපු අවස්ථා තියෙනවා. ඒව සලකා බලලා තියෙනවා. ඉතින් ඇමරිකා එක්සත් ජනපදයේ එහෙම ජනාධිපති සමාව දුන්නම කොංග්‍රස් එක තුල අපි ලංකාවේ පාර්ලිමේන්තුව වගේ අභියෝග කරන්න පුළුවන්. දැන් ලංකාවේ පාර්ලිමේන්තුවෙත් මෙවැනි අවස්ථා අභියෝගයට ලක් කිරීමේ හැකියාව තියෙනවානේ. ප්‍රංශයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුලත් මේ ජනාධිපතිතුමාට ඒ සමාව දීමේ බලය තියෙනවා. ඉතාලියෙත් එහෙමයි. ඉන්දියාවෙත් ඒ தත්ත්වය ඉතාම පැහැදිලිව තියෙනවා. ඒ නිසා ලෝකේ සෑම රටකම මේ අවස්ථාව ඇතිලා තියෙනවා. මෙඩල් හොප්ස් විශේෂාංගය දැන්. චතුරංග ලක්පාල ශ්‍රී ලංකාව වෙනුවෙන් පොදුරාජ මණ්ඩලීය බරේසිලීමේ පදක්කමක් හිමිකර දුන් ක්‍රීඩකයෙක්. පොදුරාජ මණ්ඩලයේ සූරතාවලි දෙකක් ජයග්‍රහණය කරලා තියෙනවා. රිදී පදක්කම් ආසියානු රිදී පදක්කම් දෙකක් ජයග්‍රහණය කරලා තියෙනවා. පොදුරාජ මණ්ඩලයේ ලෝකඩ පදක්කම් ජයග්‍රහණය කරනවා. වර්තමානයේ කොවිඩ් වසංගතයත් එක්ක පුහුණු වීම කරන්න යම් බාධාවක් ඇති වුණා. ඔබ කොහොමද පුහුණු වීම කළේ? මම මගේ ගෙදර ඉඳගෙනත් මම ට්‍රේනින් කරා. ඊට අමතරව අපි දැන් ජාතික සංජිතයේ ඉන්නේilla. දැන් මේ නවාතැන් පාසකම් අපිට දීලා තියෙනවා. චතුරංග ක්‍රීඩකයෙක් විදිහට මොකක්ද අනාගත බලාපොරොත්තු? 2022 පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවලියේ රන් පදක්කමක් ගෙනෙන්නත් මගේ එකම බලාපොරොත්තුව. චතුරංග ලක්මාල් බරේසිලීමේ ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පොදු රාජ්‍ය මණ්ඩලයේ පදක්කමක් හිමි කර දුන් ක්‍රීඩකයෙක්. ඔහු පළමු වරට ජාතික ශුරතා පරිසලීමේ ශුරතාව ගෙනාගත්තේ 2014 වසරේදී. ඒ කිලෝග්‍රෑම් 56 බරපන්තියෙන් එතෙන් සිට 2018 වසර දක්වා ජාතික පරිසලීමේ තරගාවලියේ කිලෝග්‍රෑම් 56 බරපන්තියේ ජාතික ශූරයා බවට පත් වූයේ ඔහුයි. චතුරංග ලක්මාල් 2016 දකුණු ආසියානු ක්‍රීඩාවලියේදී රුධි පදක්කමක් ගෙනාගත්තා. 2017 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලයේ පරිසලීමේ තරගාවලියේදීද රිදි පදක්කමක් හිමි කරගත් චතුරංග 2018 පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවලියේදී ලෝකඩ පදක්කම දිනාගත්තා. 2019 වසරේ දකුණු ආසියානු ක්‍රීඩාවලියේදී රිදි පදක්කමක් හිමි කර ගැනීමටද චතුරංග ලක්මාල් සමත් වුණා. ඇත්තටම ගොඩක් සතුටුයි. පුහුණුවීම් කටයුතු කරනකොට ගොඩක් මේ අපහසුතාවයක් තමයි පුහුණුවීම් කටයුතු කරන්නේ. ක්‍රීඩා අමාත්‍යාංශෙනුත් ඇමතුමා ස්තුතිවන්ත වෙන්න අපිට මේ සෑහෙන ලොකු මුදලක් මේ වෙනකොට ක්‍රීඩා අමාත්‍යාංශෙන් ලැබෙනවා. ඒකෙන් අපිට මේ ක්‍රීඩාවට ලොකු අත්දැකීමක් වෙනවා අපිට මේ ලැබෙන මුදල. ඒ සමගම අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශන විවාහ පත්‍රය. අයිබෝවන්.